නර්තනයෙන් මෙන්ම නිවේදනයෙන්ද ඇය ඔබේ හිත තදින්ම අල්ලාගෙන ඉන්න චරිතයක්. ඉතා කෙටි කාලයකින් අති විශාල ජනප්‍රියත්වයක් ලබා ගන්නා ඇය ඔබ වඩාත් ආදරය කරන සචිනි පුන්සලා. ඇය ගැනයි අද අප ඔබට ගෙන එන්නේ. සචිනි, මොකද මේ දවස්වල කරන්නේ? මේ දවස්වල ඉතින් සුපුරුදු විදිහට වැඩ කරගෙන යන මධ්‍යන ලිටල් ස්ටාර් සහ චැම්පියන් ස්ටාර් වැඩසටහන්වල නිවේදන කටයුතු කරගෙන යනවා. ඊට අමතරව YouTube channel එකේ වැඩ කරගෙන යනවා. නර්තනය සහ නිවේදනය දෙක කොහොමද ඔබ සම්බරව කරගෙන යන්නේ? නර්තනය මම ළඟදී පටන් ගත්තේ පුංචි කාලේ ඉඳන් මම කැමති නර්තනයට. නමුත් ඒක වෙනම කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. මම නර්තනය ඉගෙන ගත්තෙත් නෑ, තිබුණු කැමැත්ත නිසාම තමයි පටන් ගත්තේ. YouTube විෂයකාරි නමින් තමයි අද ඔබ ප්‍රසිද්ධ. YouTube එක හරහා මොකද්ද මේ කරගෙන යන්නේ? ඒක ඇත්තටම අහම්බෙන් වෙච්ච වැඩක්. මට ලැබුණු ආරාධනාවකට තමයි මම විෂයකාරි නටන්න යන්නේ. ඒක මම කොහොමඩවත් හිතපු නැති විදියට මිනිස්සු අතරට ගියා. මිනිස්සු ඒකට කැමති වුණා. ඒක කිසි විදියකට සැලසුම් කරලා කරපු දෙයක් නෙවෙයි. නමුත් ඒකෙන් පස්සේ මම හිතුවා ජාත්‍යන්තරයේ කලාකාරයනුත් ඒ දේ කරන නිසා YouTube channel එකක් පටන් ගන්න. නර්තන රියැලිටි තරගයකට ඔබට ආරාධනා කරොත් ඔබේ ආරාධනාව බාර ගන්නවද? නෑ, දෙරණ මට ගෙදර වගේ ආයතනයේ මම ස්ථිර රැකියාවක් කරන්නේ. නර්තනය මගේ විනෝදාංශයක් විතරයි. නර්තනයේ පැත්තෙන් YouTube එක විතරක් කරගෙන හිටියොත් හොඳයි කියලා මම හිතෙනවා. මේ තරම් කාලයක් නිවේදනය කරන ඔබට රංගනයෙන් ආරාධනා ලැබුණේ නැද්ද? ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් මම රංගනයට උනන්දු නෑ. අපිට සතුටු වෙන්න පුළුවන් දෙයක් නේ අපි කරන්න ඕනේ. රංගනයට මම උනන්දු නැති නිසා මං ඒ ගැන හිතන්නේ නෑ. රංගනයට දක්ෂතාවයක් තියේවිද කියන්නවත් මම දන්නේ නැහැ. දැන්ම විවාහ වෙන්න අදහසක් එහෙම නැද්ද? දැන්ම විවාහ වෙන්න හිතලා නෑ. කාලය ආවහම මේ දේවල් සිද්ධ වෙයි. හැම දෙයකටම වෙලාවක් තියෙනවනේ. බලමු ඒ වෙලාව ආවහම. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටන් එක ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ නරඹන්න පුළුවන්.